මගේ නම රජනිකා සුමනී සෙනවිරත්න. මම ජුරේකා මේ ආයතනය පිළිබඳ දැනගත්තේ ෆේස්බුක් එකේ තිබ්බ පේජ් එකෙන්. මම ඒකේ ගොඩක් දුරට දැක්කේ يعني ළමයිට මේ වීසා හම්බු වෙලා අර ඒගොල්ලෝ ෆොටෝස් දානවා ඒගොල්ලෝ ගොඩාක් විස්තර දාලා තිබ්බා. මට මගේ අය කෙනෙක් ඉන්න ඕස්ට්‍රේලියාවේ යක් කිව්වා මේ මේක ගැන හොඳයි කියලා මම ආයතනය. පස්සේ මම ඇවිල්ලා මුලින්ම මට මුලින්ම දවසේ මේ මට කතා කරන හැමදේම මුලින් දාන්න හොඳටම කියලා දුන්නා මිස් පියුමි. මිස් පියුමි තමයි يعني මම මට කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ. මම ඒ ලෙවල්ස් කරන්න කලින් තමයි ඇවිල්ලා මිස් පියුමිකින් අදහස් ගත්තේ. මිස් පියුමි හොඳටම මට කියලා දුන්නා අපි මෙහෙම කරමු මෙහෙම කරමු කියලා පිළිවෙලින් පිළිවෙලට හැමදේම කියලා දුන්නා. පස්සේ මම ඒ ලෙවල් කරලා ඉවර වෙලා ඇවිල්ලා තමයි ෆයිනෑන්ෂියල් පැත්ත ඒ හැම පැත්තක්ම බලලා මිස් පියුමි කිව්වා මට ඇප්ලයි කරන්න යුනිවර්සිටිස් දෙක තුනක්ම තියෙනවා අපි ඒවලින් ඇප්ලයි කරලා බලමු කියලා කිව්වා. නමුත් මගේ ඒ ලෙවල් රිසල්ට්ස්ුයි IELTS්ුයි දෙකම එන්න කලින් මට ඔෆර් එකක් අරන් දුන්නා මේ යුරේකා ආයතනය මගින්. පස්සේ තමයි මම IELTS් දීලා ඒ ලෙවල් රිසල්ට්ස්ුත් ඉදිරිපත් කළා තමයි මට මේ මගේ වීසා බලපත්‍රය සාර්ථක කරගන්න අවස්ථාව හම්බුනේ. එයට මට ගොඩක් උදව් කරේ මිස් පියුමි සහ මේ මිස්ටර් කවිඳු. මට හැම වෙලාවෙම හැම දෙයකදීම මට පොඩි ඩවුට් එකක් ආවත් මම කතා කරලා අහුවාම මුලින් සිට සරලව හැම දෙයක්ම කියලා දුන්න එක යාළුවෝ වගේ ලොකු ප්‍රොසෙස් එකක්. ඒ වුණාට මට කිචිර දැනුනේ නැහැ. මම ඇත්තටම හිතුවේ නැහැ මගේ මේ සීනිය සබෑ කරගන්න පුළුවන් ඒ කියලා. ඒක මේ ඒක සබෑ කරගන්න හම්බුනේ මම ආයතනයට හම්බුන නිසාමයි. ගොඩක් තැන් වලට ගියා මම. නමුත් මෙච්චර හොඳ සර්විස් එකක් මට එක තැනකින්වත් හම්බුනේ නැහැ. ඒකයි මම මේ ආයතනය තෝරාගත්තේ. අනිත් එක මට හම්බුනේ මම යන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් තියෙන ග්‍රිෆිත් යුනිවර්සිටි එකට. මට ඒ පැත්ත හොඳයි මට ඇකමඩේෂන් පවා ලැස්ති කරලා දෙන්නම් කියලා මේ ආයතනයේ හැම දෙයක්ම කිව්වා. මුලින්දම මට දැන් මගේ වැඩේ අවසානට ඇවිල්ලා තියෙනවා. නමුත් මට දැන් අද වගේ හිතෙනවා මිස් පියුමි මට කතා කරලා පළවෙනි දවසේ කිව්ව දේවල් එකින් එක පිළිවෙලට හැම දෙයක්ම අන්තිම වෙනකොට සිද්ධ වුණා කියලා. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ආයතනයේ සියලුම දෙනාට මගේ මේ විසවල් ප්‍රත්‍යය ලබා ගැනීමට සහය දුන්නට.